සුදුකැකුළු නාඩු සම්බ ඇතුළු සහල් වර්ග කිහිපයක වෙළඳපළ හිඟය කෘතිමව නිර්මාණය කරන ලද්දක් ද යන්න සෙවීම සඳහා පාරිභෝගික සේවා අධිකාරිය පොලිස් විශේෂ කාර්ය බලකායද සමගින් පසුගියදා පොළොන්නරුව ප්‍රදේශයේ ප්‍රධාන වීමෝල් පරීක්ෂාවට ලක් කළා. එහිදී මෙරට ප්‍රධාන වීමෝල් හිමිකරුවෙකු වන ඩඩ්ලි සිරිසේන මහතාට අයත් වීමෝල් සංකීර්ණයේද විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. අනු අටේක ගදරේ අමුව කරපුවාම අපිට ඒ විදිහට ඒක කරන්න බෑ. 1 බිලියන් අපි මගේ ලොස් එක. මම කොහොමද කරන්නේ? මම හිරේ යනවා මොළවා. දැන් මේ වෙලා තියෙන්නේ දැන් ආල් ඔක්කොම වෙළඳ හංගලා තියෙනවා. 89 බිල දානවා. හැබැයි මගෙන් ගන්න අර ගානට කෝල් එක දීපුවාම 95ක් වෙන කිලෝ එකක්. महापरिमाण वीमोल हिमियान तमंट कोंदेसी पनवा सहल अलविकरण पाव समस्त लंका अत्यावश्य आहार द्रव्य तोगसह सिल्लर विलंद व्यापारिकियांगे संगमे पावसनवा මේ දින යාලගේ බිල් දිනවා අපි සාක්ෂි අතුව කියන්නේ මේ 89 කියලා බිල දාන ඒගොල්ලන් කියනවා ඊළඟට යටින් දානවා හිඟ ණය මුදලක් කියලා. තව එකක් තියෙනවා බිලක් මේ බිල තියෙන්නේ කෝල් කරලා කියනවා ආල්වල මිල කීයද කියලා. කිලෝ ගාන විතර මේකේ දාලා එවනවා. ෆෝන් එකෙන් තමයි කෝල් කරලා තමයි කියන්නේ මිල කීයද කියලා. ඒක අපි දැම්මාට බැංකුවට දැම්මට පස්සේ තමයි අපිට හාල් ටික එවන්න ඊගොල්ලන්ට පුළුවන් දවසේ. ගන්නවා නම් නාඩු 150ක් ගත්තොත් කීරි සම්බ 150යි. ඒක රුපියල් 89 ගානේ නාඩු දෙනවා. නාඩු 95ට දෙනවා. කීරි සම්බ 120ක් ගන්න ඕනේ කියලා කොන්දේසියක් දානවා. ඉතින් මේවා කොන්දේසි නෙමෙයි මේවා මොනවද මේ? අපිත් යම් කිසි තද තීරණයක් ගන්න පුළුවන් මේ වෙලාවේදී. ටික අපට හරියට වෙලාවට දුන්න නැත්නම් නියම වෙලාවට අපි එක්ක ආණ්ඩුවෙන් ඉල්ලනවා පිට රටින් හාල් ටික ගෙනත් දෙන්න කියලා. අපි උගුණන්නා. අපිට මේ සහල් මාෆියාව විවර කරලා දෙන්න ආණ්ඩුව මැදිහත් වෙන්න. එහෙම නොවුනොත් අපි හාල් ගන්න නැක හාල් විකුණන එක නවත්තනවා. මේ අතරේ 1993 වසරේ සිට වසාදමා ඇති හසලක වීමෝල් සංකීර්ණය නැවත විවෘත කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා. මේ වගේ විශාල ආයතන මෙවැනි තත්ත්වයකින් විනාශයට පත් වීම අපිට දකින් හැම වෙලාවකම ඉතාම කනගාටුයි. 93න් පස්සෙ මේ සිටිය සියලුම සේවකයන්ට राज्य गास्तवशी